දීර්ඝ කාලයක් ළඟම ඉංජිනේරු අංශයේ සේවය කළ කාර්මිකයන් 240 දෙනෙකු සඳහා NDQ සහතිකය ලබා දීමේ අවස්ථාවට එක්වීමෙන් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. මේ විශාල ඉතා වටිනා රාජ්‍ය ආයතනයේට සේවකයන් බඳවා ගන්න තිබිය යුතු සුදුසුකම් ඔවුන්ට බඳවා ගැනීමෙන් පසු හිමිවන වැටු ඒ ආරක්ෂාවේ උසස්වීන් යනාදිය පිළිබඳ ඉතිහාසයේ පුරාම නිශ්චිත ක්‍රමවේදයක් තිබිලා නැහැ. ඒ නිසා සුදුසු තනතුරු වලට අවශ්‍ය පුද්ගලයන් නැතිකමත් තියෙන තනතුරු වලට අවශ්‍ය සුදුසු නැතිකමත් තුළ විශාල ගැටලුවක තමයි ළංගමය ගත කළේ. ඉතිහාසයේ ප්‍රථම වතාවට මධ්‍යම ගමනාගමන මණ්ඩලයට සේවා ව්‍යවස්ථාවක් සම්බන්ධ කර ගැනීමේ ඓතිහාසික කාර්යභාරය අපි ඉෂ්ට කළාය කියන එක මම මේ අවස්ථාවේ ප්‍රථමයෙන් මතක් කරන්න ඕන. ළංගමය වඩා ඵලදායක කාර්යක්ෂම සේවාවක් සපයන ලාභ ලබන ආයතනයක් කර ගැනීම සඳහා හොඳ බස්රත බලෑනියක් අඛණ්ඩව ධාවන තත්ත්වයෙන් පවත්වාගෙන යාමේ වගකීම ඉෂ්ට කිරීම තමයි ඔබතුමාලට පැවරේ. ඒ නිසා ගර්භිත බස්රත ඩිපෝල ගොඩ ගන්න නැතුව තියෙන අලුත් ක්‍රම ශිල්ප භාවිතා කරලා හැම බස්රතයක්ම ධාවනයට සුදුසුත්වයට පත් කරන්න තමන් සතු හැකියාවන් දක්ෂතාවයන් නිර්ලෝභී ලෙස දායක කිරීම තමයි ඔබගේ පරම යුතුකම වෙන්නේ.